मिताने वसांत मुदलिगे सहा सिरिदम्महिमी हसान जीवांत मे संबंधव अतिवेन कथावत दैंग अपीट नूर नुपुरुदु दयाकने वे दैंग वेन कोट आंडुवट तीयन एकम प्रश्ने तमाई तमांगे अपी दान्नवर रणिल विक्रमसिंह कियला कियान्ने सुजा नित्यानुकूलव पत्वीमक गत्तत सुजात भावयक नैति जनता हंडक नैति मे अनकोट तमांगे न्याय पत्रे हदागन्न टिकाक उत्साह करन केने එතකොට ඔහු ඉන්නේ මේ වෙලාවේ තමන්ගේ අනාගත බලතල කොහොමද හදාගන්නේ කියන කට්ට කෛරාටික ප්ලෑන් එක හදන ගම. එතකොට ඒකේ බිල්ලක් බවට පත් වෙලා තියෙනවා ශිෂ්‍ය දේශපාලනය. ඒකේ අනියත බිල්ලක් බවට පත් වෙලා තියෙනවා වසන්ත මුදලිගේ කියන ශිෂ්‍ය නායකයා. එතකොට දැන් මීට කලින් බෝපගේ නීතිඥතුමා බොහොම අපූර්වට පැහැදිලි කරා මේ වෙනකොට රජය මේ தත්ත්වේ පැහැදිලි කරන්නේ කොහොමද පාලනය කරන්නේ කොහොමද කියලා මට එක ඉල්ලීමක් තියෙනවා මේ රටේ ජනතාවගෙන් කරන්න අරගලයේ විශ්වාස කරලා මේ රටේ ලක්ෂ ගණන් මිනිස්සු එළියට ආවා ඒ මිනිස්සු විශ්වාස කරලා ඒ මිනිස්සුත් එක්ක එකට හිටගත්තා मेरा शिष्य नायक हो मेरा शिष्य देशपालन इदिरियट आवा अद वसंत मुदलिगे हिरबत कन्ने मेरा जनता वसंत मुदलिगे नगपु हंड एक मेरा रोदमेदगत्तु जनता अपि देक्का नायकत्वयक् नोमेति अरगलया दैन अद देशपालन नायकयो मेक वेदिकावे वैडिय कथा नोकरट तमंगे अवस्था वेनकम मेक कथाकट हेबई वसंत मुदलिगे वेनुवे मुलु रट हंड गयुतु अवस्थावक मेक ऐ ए अपि हेमोम वेनुवे किसीम हेतुवक नतुव बिल्लट यन अवस्थाव इतोकोट अपि दक्क मेरटे जनाधिपति मंदिरे अगमति मंदिरे मे कार्यालय मे सियल्ल अत्पत् कर गन्नकोट मेवा मेहेवीम मत सिदुवेच्च देवल नेमे හැබැයි අවාසනාවට අද ආණ්ඩුව තමන්ගේ මේ බලලෝභී න්‍යාය පත්‍රය අරගෙන යන්න එක පුද්ගලයෙක්ව ටාගට් කළා එක දිශන දේශපාලනේ ටාගට් කළා මේ අරගෙන යන කැත අසිකිත දේශපාලන ව්‍යාපාරය බලාගෙන ඉන්න අපි නිවට જાතිය ඇයි මේ රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මේ හැම දේශපාලකෙක්ම අවුරුදු 74ක දේශපාලන යැපෙන්නේ මෙන්න මේ නිවට ලාංකික පුරවැසියන්ගේ මනස හොඳට අඳුරගෙන මේක සෙල්ලමක් මේක මේගොල්ලන්ට බල සෙල්ලමක් ඒ බල සෙල්ලම නිසා තමයි මේගොල්ලෝ බය නැතුව මේ ගේම් එක ගහන්නේ අපි දැක්ක මේක එක එක සෙල්ලම් පාරින් පාර තියෙනවා දැන් අරගලේ කණ්ඩායමක් හරි මොනවා හරි දෙයක් කරා මිනිස්සු බයින මිනිස්සු කියලා හදලා අරන් එනවා චෙප්ලා ටිකක් ඇඳුම් අරගෙන ඇවිල්ලා කාලයකට බයිනවා මේව ඇවිල්ලා නාටක ඉතින් අපි රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට කියනවා දැන් නාට්‍ය නවත්තන්න මිනිස්සු සැබෑ ප්‍රශ්නයක් ඇතුළේ ඉන්නවා ඒ ප්‍රශ්නේ වහන්න බෑ ජීවන වියදම දෙගුණ වෙලා තියෙනවා වසන්ත සිරිදන් අහාමුදුරු අශාන් ජීවන්ත ඇතුළු ශිෂ්‍ය දේශපාලනය මේ රටේ හඬගාපු සැබෑ ප්‍රශ්නේ යටට දාන්න බෑ හැමදාම මේ ප්‍රවෘත්ති මවලා ඒ නිසා ප්‍රවෘත්ති මවන දේශපාලනය දැන් පැත්තකින් තියන්න මිනිස්සු ජීවිතෙන් අරගල කරනවා ඒ අරගල කරනකොට දැන් ඒ අරගලේ වහන්න ආය හදන හදනවා පන්ති බෙදීම ඒක එකම බෙදීම තමයි අරගෙනහමේ බදු දැන් බදු ගහනවා බදු ගහන්න කට්ටිය පක්ෂයි විපක්ෂයි මතයක් හදලා ආය හදන හදනවා මේක දෙකට කඩන්න මේ කෑලි කෑලි වලට කඩලා දේශපාලනය කරලා රට නැත්තටම නැති කරලා මේ අරගෙන යන ජරා ප්‍රතිපත්තිය මේ දේශපාලනේ තමයි අරගලේ තුලින් නැති කරන්න උත්සාහ කරේ. ඒක තමයි අපි ලොකුවට කතා කරේ පොඩි වචනකින් අපට ඕනේ සිස්ටම් චේන්ජ් එකක් කියලා. හැබැයි ඒක අද වෙන්නේ නැතුව මේ විදියට නම් ආණ්ඩුව වැඩ කරන්න හදන්නේ මේක තමයි රට තුල තියෙන දැවෙන ප්‍රශ්නය. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා ආයේ වසන්ත මුදලිගේගේ ජීවිතේ එක්ක තමන්ගේ කෙටි කාලීන බඩගෝස්තරවාදී දේශපාලනය සෙල්ලම් කරන්න හදනව නම් විශ්වවිද්‍යාල ආචාර්යවරු විදියට අපි
මේ සටන එදා ඉඳන් මේ රටේ පුරවැසියන් විදිහට ඉදපු පුද්ගලයෙ විදිහට අපි කියනවා නීතිය සර්වසාධාරණේ කරන්න අරගලයට පහසුකම් දෙන්න අරගලේ නිත්‍යානුකූල කරන්න කියලා කිව්වෙත් මේ වර්තමාන ජනාධිපති රනිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ එතකොට දැන් ඒකේ අනුබල දීම යටතේ රනිල් වැරදි නම් වසන්ත මුදලිගේ වැරදි නම් රනිලුත් වැරදි ඒක තමයි අපි පිළිගන්න ඕන නීතිය දැන් මහලොකට පාර්ලිමේන්තුව ඇවිල්ලා මම ව්‍යවස්ථාව ෆලෝ කරනවා කිය මම ව්‍යවස්ථාව අනුගමනය කරනවා කිව්වට වැඩක් නැහැ දැන් ව්‍යවස්ථාවෙන් තියෙන සර්වසාධාරණයේ අයිතිය අනුව එහෙනම් අරගලේ භූමියට පය තියපු හැමෝම වරදිකාරය කරන්න ඕනේ මේ රටේ එක්කෙනෙක් වරදි කරන්න තැන දෙයක් නැහැ දැන් අරගලේ මහා ලොකු දේශපාලන නායකයෝ හැමතැනම කියන්නේ අරගලේ වැරදි තිබුණා මේක දේශපාලන නායකත්වයේ තිබුණේ මේක අසාර්ථක වුණේ ඒකයි අපි නායකත්වය දෙනවා නායකත්වය අපට අවශ්‍ය නැහැ දැන් පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය දේශපාලනය රාජ්‍ය විශ්වවිද්‍යාල පැහැදිලි අනතුරක තියෙනවා ආණ්ඩුව අනිත් පැත්තෙන් අරගෙන එනවා අපි පෞද්ගලික විශ්වවිද්‍යාල දැන් ගේන්න මේවා ඇවිල්ලා මේ හදපු නාට්‍ය මේ නාටක ඇතුළේ තමයි කරගන්නේ ඇයි දැන් තව ටික දවසකින් අරගෙන එයි රටට සල්ලි නෑ රට අරගෙන යන්න ඕනේ අධ්‍යාපනයේ දැන් විකුණන්න ඕනේ කියලා අධ්‍යාපනයේ සෞඛ්‍ය විකුණන්න බෑ අත තියන්න බෑ හැබැයි දැන් මේ මොකද්ද කරන්නේ මේ සෙල්ලම කරන්නේ මොලක් එක්ක මේ සෙල්ලම කරන්නේ නාට්‍යත් එක්ක අපේ රටේ දේශපාලනය හැමදාම කරේ නාට්‍ය හදපු එක ඒක මත මිනිසුන්ගේ මත වෙනස් කරපු එක හැබැයි රටේ ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා ඒ රටේ ඇත්ත ප්‍රශ්නෙත් එක්ක අපේ රටේ මිරිකෙන ජනතාවක් ඉන්නවා ඒ මිනිස්සු එදා වේල හොයාගන්න දැන් දත කනවා දැන් ඒක දැනෙලා තියෙනවා හම්බ කරන යම යම ඉන්න මිනිසුන්ට ණයගත්තු හැම මිනිස්සෙක්ම අපි දන්නවා රටක ණය ගන්නකොට බැංකුව බලනවා මේ රටේ මූල රෙගුලාසි 90 60යි ආදායමෙන් ණය ගන්න පුළුවන් ඒ කියන්නේ ආණ්ඩුව පිළිගන්නවා 140 ජීවත් වෙන්න මිනිසුන්ට ඕනේ උපේන ආදායම දැන් මොකද උනේ අසාර්ථක පාලනය නිසා ඔක්කොම ණය අනුපාත ඉහළ යනවා එතකොට ෆ්ලෝටින් රේට්ස් වලට ණයගත්තු මිනිස්සු දැන් වැඩියෙන් ගෙවනවා තමයි 20-30000 වැඩියෙන් වාරික දැන් ජීවත් වෙන්න පුළුවන්ද ඒ කියන්නේ මිනිස්සු සැබෑ අරගලයක නියත වෙනවා හැබැයි ආණ්ඩුව කරන්නේ සතියෙන් සතිය නාට්‍ය මවලා සැබෑ ප්‍රශ්න යට ගහනවා එන ඡන්දෙට ලෑස්ති වෙන්න පිරිස කොට ගහනවා ඒතොර අපි දන්නවා දැන් හැමෝම මේ නාට්‍ය කරනවා හැබැයි අරගලයේ කතා කරපු දෙයක් තිබුණා මේකෙන් මං එදත් කියන අදත් කියන හැමදෑම එකක් කියනවා ශිෂ්‍ය දේශපාලනය යට ගහලා තමන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනය කරන්න කවුරු හරි හදනවා නම් ඒක කරන්න දෙන්නේ ඒක වෙන්නේ නැ ඒ නිසා වසන්ත මුදලිගේ නීතිය නවල මේ විදියට වැඩ කරන්නේ නැතුව ඔය නීතිය ආසේ සෙල්ලම් කරන එක නවත්තලා එළියට දාන්න වසන්ත මුදලිගේව ඇයි ඒ තමයි මේ අරගලයේ හඬ මේ අරගලයේ සැබෑ ප්‍රතිරූපය එහෙම නොවුනොත් සමාජයේ ලොකු දෙදරීමකට ලක් වෙනවා ඒ දෙදරීම කරලා තමන්ගේ එදිනෙදා දේශපාලන ගමන හදාගන්න ඉන්න බංකොලොත් දේශපාලකයන්ට අපි සංඥා කරනවා ඒ වගේම මේ රටේ තවමත් කට වහගෙන ඉන්න ඇස් දෙක පනා පිට නැගපු අරගලයේ ඇතුලේ එක දවසක් හරි මේ අරගලයේ නියෝජනය කරන්න පාරට ඇවිල්ලා බෝඩ් උස්සන් හිටපු ඔබ ඔබේ ආදවතින් අහන්න ඕනේ මේ රටේ සියලුම ශ්‍රී ලාංකික පුරවැසියෝ අද ඔබ කරන දේ හරිද කියලා අද ඔබ නැගිටින්න ඕනේ ඔබේ නොනැගිටීම ඔබේ නිින්ද තමයි අද පාලකයෝ ප්‍රයෝජනට ගන්න බොහොම ස්තුතියි